wanna know who the fuck to trust. Is he my friend or my foe? I'm a ex bro. Yeah, she give me that claim as well. දැන් මේ ලෝකි ඔක්තෝබර් 6 රිලීස් වෙනවා කියනවනේ. ඒ ලෝකි රිලීස් වෙන දවසම තව මූවී එකක් රිලීස් වෙනවා. ඒ කියන්නේ වැඩි කතාවක් නෑ පහුගිය දවස් ටික හැබැයි. ආරංචියක් තියෙනවා ලෝකි රිලීස් වෙන දවසම ක්‍රේවන් ද හන්ටර් මූවී එක රිලීස් වෙනවා කියලා. ඒ කියන්නේ ඔයාලට ආරංචියක් ආවද? මේ ගැන අයිඩියාවක් නෑ. මොකද අයිඩියා ඒක ඉන්ටරෙස්ට් එකක් නෑ. මොකද මේ සෝනි එකෙන් කරන නිසා මූවිස් වල මේ හොඳට කොච්චර ලොකු තැනක් දුන්නත් රයිට් කැරක්ටර්ස් වලට එච්චරම ලොකු ප්ලේස් එකක් දීලා නැහැ ඒගොල්ලෝ. හොඳම එක්සැම්පල් එක මෝබියස්. ඔව් මෝබියස් එක අන්තිමට නාගත්තා ඊට පස්සේ වෙනම් ටූර් එක ඒකත් කානේජ්ට රැයන අසාධාරණයක් කරයි. ඔව් දැන් අතන ක්‍රේවන් ද හන්ටර් කියන්නේ දැන් බලන්න සෝනි කියනවා මේ වෙනම් ගැන කතා කරනවා. ගොඩක් කට්ටිය ක්‍රේවන් ද හන්ටර්ව දන්නේ නැහැ. ක්‍රේවන් ද හන්ටර් කියන්නේත් ස්පයිඩර්මෑන් ගේ විලන් කෙනෙක්. එතකොට ගොඩක් දුරට මේ වෙනම් ගෙනුයි මෝබියස් ගෙනුයි පස්සේ සෝනිලා කරන යන තුන්වෙනි ස්පයිඩර්මෑන් විලන් තමයි ක්‍රේවන් ද හන්ටර් කියන්නේ. අනිවාර්යයෙන්ම මෙයා මේ රෂියන් ජාතිකයෙක් ක්‍රේවන් ද හන්ටර් කියන එක. ඒතර අපි කලිනුත් අර සීක්‍රට් ඉන්වේෂන් එකේදී රෂියා ගැන කතා කරා. හැබැයි ඒකයි මේක ලොකුට මැච් වෙන එකක් නෑ. මොකද අර MCU එකෙන් කරන්නේ මේක සෝනිලා කරන්නේ. එතකොට ඔයාලට මතකද මෙයාගේ මේ ඔරිජින් ස්ටෝරි එක? ඔව් මට ලාවට මතකයි. හරි. මොකද කතා කරන්නේ? ක්‍රේවන් ගේ ඔරිජින් එකේ තියෙන්නේ මේ මෙයා අතරම මේ හන්ටර් කෙනෙක්. මෙයා තමයි අර්ත් එකේ ඉන්න දක්ෂම හන්ටර්. හන්ටර්. මෙයා කියන්නේ සත්තුන් ඉඳලා සුපර් විලන් ලගනකම් හැමෝම හන්ට් කරන ජාතිය. මගේ අල්ටිමේට් ගෝල් එක තමයි ස්පයිඩර්මෑන් හන්ට් කරන එක. ස්පයිඩර්මෑන් හන්ට් කරන්නේ. මේක නිසා තමයි මම ස්පයිඩර්මෑන් විලන් කෙනෙක් වෙන්නේ. ආ මීට අමතරව මගේ ස්පෙෂල් දේවල් ගැන කිව්වොත් මට මතක විදිහට වෙන්න අනතුරකින් පස්සේ ෂාමන් කෙනෙක්ගේ මාර්ගයෙන් මට මතක විදිහට මේ මට රිචුවල්ස් වගේක් කරලා මොනවද බේත් වර්ගයක් දෙනවා ආර්චර්ස් වගේ. ඔව්. මෙයානේ මේ කවුද කැලිප්සෝ? ඔව් කැලිප්සෝ වෙන. කැලිප්සෝ. එතකොට දැන් මේ කැලිප්සෝ අනිවාර්යෙන් අපිට මේ මූවී එකේදී බලා ගන්න පුළුවන් වෙයි නැත්නම් කැලිප්සෝ නැත්තම් මේ ක්‍රේවන් ද හන්ටර් මූවී එක කම්ප්ලීට් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඊළඟට මට රූම් එකක් ආවා මේකෙදී ස්පයිඩර්මෑන් ගේ තව විලන් කෙනෙක් වෙන රයිනෝත් ඉන්නවා කියලා. ඔව් රයිනෝට පොඩි ක්ලූ එකක් දුන්න අපිට නෝවේ හෝම් එකේදී පොඩ්ඩක් අර රයිනෝගේ මේ පොඩි ඡායාවක් වගේ එකක් පේනල අපිට රයිනෝට ක්ලූ එකක් දුන්න. ඒකෙන් දැනවාරයි. ඔව්. එතනදි වෙන්නන්නේ අර අපි Amazing Spider-Man 2 එකේ දකපු අර මැකැනිකල් සූට් එකක් තියෙන රයිනෝ නෙමෙයි. ඔව්. එයාව නෙමෙයි වෙන්නන්නේ මේ. මොකද නෝවේ හෝම් එකේදී පේන විදිහට මෙයාගේ ෆිසික් එක හැදලා තියෙන විදිහටම මේ ඇඟටම සූට් එකක් හදුණු කෙනෙක් තමයි මේ. මොකද කොමික් වලදී මෙයාට මේ මොකද්ද මූලද්‍රව්‍ය වර්ගයක් මම මතක නැහැ මොකද්ද කියලා. ඒක මෙයාගේ ඇඟට එකතු කරලා තියෙන්නේ. ඔව්. මේ රයිනෝ කියන්නේ රෂියන් ජාතිකෙක් නේ. රයිනෝට ඉන්නේ රෂියන් ජාතිකෙක්. ආ කොමික් වලදී මෙයාව හදන්නේ තර මේ එයාගේ ඇඟට මොකද්ද මේ සූට් එකත් ඒක එයාගේ ඇඟට එකතු කරලා. හ්ම්. ඒ වගේ ස්ටෝරි එකක් කියන්නේ සමහර යුනිවර්ස් වලදී මෙයාගේ කතාව වෙනස් මේ වෙනස් කරනවා. සමහර යුනිවර්ස් වලදී මැකැනිකල් සූට් එකක් සමහර යුනිවර්ස් වලදී අර සයිබර්නටික් වෛරස් එකක් වගේ මේ එයාගේ ඇඟට ගොඩක් සූට් එකක් එහෙම තියෙනවා. මෙයාත් අර කිං ක්වින් වගේ මේ හොඳ හැඩි දැඩි ඇඟක් තියෙන කෙනෙක්. ඒ වගේම අර සූට් එක නිසා මෙයාට මේ ගොඩක් බිත්ති කඩාගෙන එහෙම යන්න පුළුවන් සෑහෙන පව එකක් තියෙනවා. අතන මේ අපිට මේ ලයිව් ඇක්ෂන් වලින් රයිනෝට එච්චර සාධාරණයක් කරේම නෑ තාමනේ. දැක්කම නැති තර. අර මැකැනිකල් සූට් එකක් තියෙන කෙනෙක් තමයි මේ Amazing Spider-Man 2 එක. ඒක චූටි කැල්ලකට පෙන්වනවානේ. ඒකත් තියුණාට එච්චරම සාර්ථක නැහැ. සාර්ථක නැහැ. අද දැස්සෙන් එකකට ළඟින් යන්නේකට අපි මේ Spider-Man game එකේ රයිනෝ. ඒක සෑහෙන හොඳයි. අර කොමික් වල වගේ ටිකක් ඇඟටම සම්බන්ධ වෙච්ච සූට් එකක් එහෙම එයාට දෙන්නේ. ඒ ඩිසයින් එකට මම මාර්ම කැමති. මේ ඒ වගේ වෙනමක් තමයි මේ මේකෙදි බලා ගන්න ලබුණේ අර No Way Home එකේ glimpse එකෙන්. මම හිතන්නේ ගොඩක් දුරට ඒ වගේ කෙනෙක් බලා ගන්න ලැබේ. අර මම හිතන්නේ අර විලන් කෙනෙක්ට වඩා ටිකක් අසරණ වෙච්ච වගේ රයිනෝ කෙනෙක්ව වෙන්නයි කියලා. මේ මොකද ඒ වගේ සිද්ධියක් අපිට මේ ක්‍රස්ද ස්පයිඩර්ස් එකේ පොඩි ඒ වගේ සිද්ධියක්. ඒක වැඩි කතා කරන්න බෑ තාම යන්නේ ඉන්න. ඒක අර ලොකුවට ස්ටෝරි එකට වැඩගත් දෙයක් නෙවෙයි ඒකේ. ඒ වගේ ටිකක් අර අසරණ වෙච්ච එහෙම කෙනෙක් වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ ක්‍රේවන් මූවී එකේ. ක්‍රේවන් දහන්ට මූවී එකේ. එතකොට මේ ක්‍රේවන් සිනිස්ටර් 6 වලට ජොයින් වෙනවා? කොමික් වලදී නම් මෙහෙමයි. සිනිස්ටර් 6 කියලා අර එකම සෙට් එකක් කියලා නෑ නෑ ඔව් සැනිසර් වෙනස් වෙනවා ගෲප් එක. ඒක සැනිසරේට ගෲප් එක වෙනස් වෙනවා. ක්‍රේවන් දහන්ටත් මේකේ මෙම්බර් කෙනෙක් විදිහට කොමික් වල දින්දලා දිනනවා. ඒ වුණාට ක්‍රේවන් කියලා කියන්නේ මේ මිනිස්ටර් 6 එකට වඩා සෝලෝ ගත්තාම මේ ඇහෙනම දෙයක් කරන්න පුළුවන් කැරක්ටර්. වැඩක් කරගන්න පුළුවන් නේ. එයාට අර කට් එක එකතු වෙලා වැඩ කරනවට වඩා මෙයා තනියම මාර්ගයක් ගන්න පුළුවන් කෙනෙක්. අර රැම්බෝ වගේ කැරක්ටර් කොච්චර ආවත් එයාට ඕගුල්ලට ඕලාටුලා ඇටැක් කරන්න පුළුවන් ඉදි එහෙම කැරක්ටර් එක මෙයා. ඔව් දැන් මේකට මේ අපි කතා කරාට මේ මූවී එක ඔක්තෝබර් 6 රිලීස් වෙනවා කියලා දැන් කීපයක
තියෙනවා ඒවට ලොකු පබ්ලිසිටි එකක් මාකටින් එකක් තාම දුන්නේ ඒක ලොකු නෙගටිව් පොයින්ට් එකක් වෙනවා මේ මූවි එකට නේ ඔයගෙම තමයි ඇඩම් වෙබ් මූවි ගත්තන එන්න තියෙනවා මේ ගොනිලගෙම එකටත් ඔයගෙම තමයි මාකටින් පැත්ත පොඩ්ඩක් එච්චර හරිය නැහැ ඒක මාකටින් පැත්ත ඇත්තටම වල අර සීක්‍රට් ඉනොවේෂන් වගේ හොඳ ක්‍රියේටිව් මාකටින් පැත්තක් අල්ල ගන්න පුළුවන් නම් මේ මූවිස් ටික මේවා ගන්න පුළුවන් සමහරවිට දැන් මේ සෝනිලා මේ සිනිස්ටර් 6 වෙනකන් කට්ටි එකතු කරනවත් දන්නේත් නැහැ දැන් මොබියස් හැදුවා වෙනම් හැදුවා ක්‍රේවන් දහන්ට කරගෙන යනවා එතකොට අපි ගස් අල්ල ගන්න පුළුවන් මේ වල්ච මොබියස් दिगटम යුනිවර්සස් දෙකක ටයිම්ලයින්ස් දෙකක මොකක් හරි කතාවක් තියෙයි මොකද අපි ආ වොන්ඩර් විෂන් සීරීස් එකේදී දැක්කා මේවට එක වෙනම පැත්තකට අරගෙන ගියේ පොඩි අපිට අයිඩියා එකක් දුන්නා කියලා හිතන්න පුළුවන් ඊළඟට නම් එන්න තියෙන්නේ මේ මාවල්ස් මූවී එකනේ නොවැම්බර් 10 මාවල්ස් මූවී එකේ මම එක ප්ලස් පොයින්ට් එකක් දකිනවා මේ මූවී එකේ ලියලා තියෙන්නේ මේගන් මැක්ඩොනල් මට මතක හැටියට මේ වොන්ඩර් විෂන් එකේ ස්ක්‍රිප්ට් එක ලියපු එක්කෙනාම තමයි මේ ද මාවල්ස් මූවී එකේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ එතකොට එයාගේ ස්ක්‍රිප්ට් දිහා ගත්තොත් එයාගේ ස්ක්‍රිප්ට් එක ටිකක් හොඳයි දැන් වොන්ඩර් විෂන් එකේ මේ ස්ක්‍රිප්ට් එක ගොඩක් හොඳයි ඒකින්ද ඒක පොඩි ප්ලස් පොයින්ට් එකක් වෙන්න පුළුවන් මේ මූවී එකට හැබැයි නෙගටිව් පොයින්ට්ස් ගොඩක් මම දැක්ක ට්‍රේලර් එකේ දින අපි මේ මූවී එකත් ගැන චුට්ටක් කතා කරමු මාවල්ස් එක නම් මට ඇත්තටම ඉන්ට්‍රස්ට් ඇන්න අය ලගින් නැති මම ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකේ මස් කරේනේ මම ඒක ඇත්තටම ලොකු ඉන්ට්‍රස්ට් ඇන්න නැති වෙන්න හේතුව තමයි මේ ට්‍රේලර් එකේ දැක්ක ගොඩක් ඕව එක්සයිට් කරනවා කියලා හදලා දෙනවා මිස් මාවල්ගේ මිස් මාවල් ඔව් කැරක්ටර් එක එහෙම සෑහෙන්නම කැප්ටන් මාවල් බැඳිච්ච කෙනෙක් විදිහට මේ මිස් මාවල් ගේ කැරක්ටර් එක ටූ මච් කියලා මටත් තේරුණා ඒක ඒක ලොකු නෙගටිව් පොයින්ට් එකක් වෙන්න පුළුවන් මූවී එකට ඒක එකක් අනිත් එක මේ මේගොල්ලෝ දැන් මේ මේකේ විලන් විදිහට ඉන්න කැරක්ටර් එක ඩාබෙන් තමයි එයාද විලන් කියලා එයාවත් ජෙන්ඩර් ස්වැප් කරලා දිනනවා නෝ ඒක ඒක ලොකු මේකක් ඒක මම මගේ ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකේ ගියා සාමාන්‍ය ඩාබෙන් කියන්නේ මේ මේල් කැරක්ටර් එකක් ඒවට මෙතෙන්දි කෙලින්ම ලොකිගේ දැන් ඉන්න පාර්ට්නර්ව තමයි අරන් තියෙන්නේ මේ කවුද මේ ටොම් හිඩල්සන්ගේ පාර්ට්නර්ව තමයි අරන් තින් ඩාබෙන් කැරක්ටර් එකට එතකොට මේ ඒක කෙලින්ම ඒගොල්ලෝ ජෙන්ඩර් මේ මාරු කරලම තියෙනවා ඩාබෙන් කැරක්ටර් එකේ ඒ වගේ පෝස්ට්ෆුල් විදියට දෙවල් ටිකක් කරලා දිනවා කියලා මට ට්‍රේලකින් හිතුණා ඒක නිසා මම අර ලව් ඇන් තන්ඩර් එකේ මට්ටමට ඒක දැම්ම ට්‍රේලර් එක නිසා මම ඒ වුණාට මම එක්ස්පෙක්ට් කරනවා ඊට වඩා ලව් ඇන් තන්ඩර් එකට මේකේ අර ඔව් මේකේ අර පොඩි මේ දෙවල් ටිකක් තියෙන අර මිස් මාවල්ගේ එක බැංගල් එකයිනේ තියෙන්නේ ඒකේ අනිත් බැංගල් එක අපි දකිනවා ඩාබෙන්ගේ අතේ ඊට පස්සේ රෝනන්ගේ කොස්මී රොඩ් එක ඩාබෙන් ගාව තියෙනවා මේවා කොහොමද ඩාබෙන් ගාවට ආවේ කියන එක පොඩි කියුරියොසිටි එකක් තියෙනවා අපිට එතකොට ඒ දේවල් ටික කතාව ලස්සන බිල් කරලා තිබ්බත් හරි ඊළඟට අර මේගොල්ලෝ පවර්ස් යූස් කරනකොට ස්වැප් වෙන සීන් එක මේ තුන්දෙනා කොහොමද කනෙක්ට් වෙන්නේ මිස් මාවල් මොනිකා රැම්බෝ මොනිකා රැම්බෝ ගොඩක් කරාට ෆෝටෝන් විදියට ඉඳීනේ ෆෝටෝන් විදියට තමයි ඊට පස්සේ කැප්ටන් මාවල්ගේ අලුත් සූට් එකකුත් අපි දැක්කනේ එතකොට මේ තුන්දෙනා ස්වැප් වෙන්නේ ඇයි මේ තුන්දෙනාගේ තියෙන කනෙක්ෂන් එක මේ කොස්මික් කනෙක්ෂන් එකක්ද එතකොට මෙහෙම මේගොල්ලෝ පවර්ස් යූස් කරනකොට කට්ටිය මාරු වෙන හේතුවක් තියනවාද ඊට පස්සේ මේකට හේතුව මේ අර බෑන්ඩ්ස් දෙක තැන් දෙකක තියෙන එකද ඒ දෙක එක ළඟට ගත්තාම මේ ප්‍රශ්නේ හරියයිද ඔන්න ඔයගේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ට්‍රේලර් එක බැලුවාම ඒක හරියට මේගොල්ලෝ ඉන්ටර්ප්‍රීට් කරගත්තොත් මූවී එකේදී අර නික් ෆියුරිගේ මූණ වගේ නික් ෆියුරි කන්ෆියුස් වෙලා ඉන්නේ මේ ට්‍රේලර් එකේ හැමතැනම නික් ෆියුරි කන්ෆියුස් වෙලා ඉන්නේ අපිටත් ඒ වැඩේ වෙයි මේ මූවී එක අර ප්‍රශ්න ටික හරියට මේගොල්ලෝ මැනේජ් කරගත්තේ නැත්තම් ඔව් ඒ ගැන අපිට ඉතින් හරියටම කියන්න බෑ දැනට තෝ ඉන්ට්‍රස්ට් නැහැ ඒ ගැන ඔව් එතකොට අනිවාර්යෙන් මේ විලන් ගොඩක් දුරට දැන් අපි දන්නේ ඩාබෙන් කියලානේ ඔව් එලක්නා කියන ප්ලැනට් එක දැක්කනේ ගොඩක් දුරට ප්‍රින්ස් යාන් වෙන්න තියෙන නැත්තේ මේ කොරියන් ඇක්ටර් කෙනෙක්ව දැක්කා ඊට පස්සේ එහෙම ලකෝ දෙයක් ඒ ගැන කතා කරන්න තාම නැහැ මූවී එක අහම් බලුනේ මොන වගේ වේද කියලා ලොකු එක්ස්පෙක්ටේෂන් එකක් නැහැ මූවී එක ගැන නම් කොහොම හිතනවා ලව් ඇන් තන්ඩර් එකට හොඳ වෙන්නේ ලව් ඇන් තන්ඩර් එක ඇත්තටම ඉතින් අපිට කතා කරන්න තියෙන ජේන් ෆොස්ටර්ගේ ස්ටෝරි එක එයා මයිටි තෝරණකම් ගත්ත ස්ටෝරි එක ලස්සන බිල්ඩ් අප් කරලා තියෙනවා ඉතින් එහාට නම් ඒක ලොකු දෙයක් නැහැ තනිකර ජෝක්ස් ටිකක් විතරයි ඒක හොඳයි අර මේ MCU බෑග්ග්‍රවුන්ඩ් එකක් දන්නේ නැති මාවල් ගැන වැඩිය දන්නේ නැති අර ෆනි මූවී එකක් බලන්න කැමති කෙනෙක්ට ඒක ඒ මූවී එක හොඳයි අර අපි වගේ මේ කතන්දරය දැනගෙන බලන්න ගත්තාම මම ඇත්තටම විතර දෙයක් හොප් කරා මේ අර ක්‍රිස්ටියන් බේල්ගේ කැරක්ටර් එක ක්‍රිස්ටියන් බේල්ව ටෙස්ට් කරලා දිනනවා ඕර්ව
ඊට වඩා ස්කෙල් කරලා දිනවා අනාතම කරලා තිබ්බා අර පොඩි පොඩි ළමයි ටික හොරගම් කරවලා ගෝර් කෙල කියන්නේ කොමික් වල ඉන්න ග්‍රේටස්ම විලන් කෙනෙක් ටොප් 10 ග්‍රේටස්ම විලන් ටික අර පොඩි ළමයි හොරගම් කරන කෙනෙක් කරලා එහෙම කතා ටිකක් තියෙයි ඒක තිබ්බා මට නම් MCU කියාපු වර්ස්ම මූවි එකක සමහරට මේ වීඩියෝ එක බලන ගත්තේ ඒකේ අයිඩියාස් වෙනස්සෙන්න පුළුවන් අනික මේ දැන් අපි රැග්නරොක් වගේ මූවි එකක් බලලා ඒ ඩිරෙක්ටර්ගේ මොය වගේ මූවි එකක් කිය කියලා කීරොත් හිතන්න බෑ ඒකයි ලොකුම ප්‍රශ්නේ එතකොට අපි දැන් ඔය කතා කරමු මූවිස් ලිස්ට් එකේ ද මාවල්ස් කියන මූවි එක තමයි ටිකක් මේ පාර ප්‍රොජෙක්ට්ස් වලින් අවුලක් වුණොත් කියලා අපිට හිතන්න පුළුවන් ට්‍රේලර් එකේ තියෙන කරුණුත් එක සමානලට ඇතුලේ මීට වඩා ලස්සන කතාවක් තියෙන්න පුළුවන් අපි ඒක බලලා මේ ගැන කතා කරමු බලලාම ඩිසයිඩ් කරමු එතකොට ඇත්තරම දැන් මේ අවුරුද්දේ අපිට ඔය දේවල් ටික තමයි ලොකුවට තියෙන්නේ නේ ඊළඟට එකෝ කියලා සීරීස් එක එයිද එකෝ සීරීස් එක එන්න තියෙනවා එකෝ එකෙත් කිං පින් සහ ඩෙඩවිල් කියන කැරක්ටර්ස් දෙක ඉන්නවා කියලා කියනවා එකෝ අපි දැක්කනේ මේ හොක්කයි සීරීස් එකේදී එකෝ දැක්කා මතක නැති කට්ටිය කියන්නේ එකෝ අපි දැක්ක හොක්කයි සීරීස් එකේදී ආගේ ඔරිජින් ස්ටෝරි එක අපිට බලා ගන්න පුළුවන් වෙයි මේ අවුරුද්දේ නේ මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ මුල් හරියෙදිම ඒක එන්න තියෙනවා නිකන් ලබන අවුරුද්දේ ගොඩක් දුරට මොකද දැන් වැඩි මේ ලයින් අප් එකක් තියෙනවා ලයින් අප් එක වැඩි අනික මේ X-Men 97 කාටුන් සීරීස් එකත් මේ අවුරුද්දේ තමයි එන්න තිබ්බේ ඩිසెంబර් වල වගේ අපි පොඩි කාලේ ගොඩක්ම ආසාවෙන් බලන කාටුන් ගොඩක් ඇත්තටම මාවල් කියන එක දැනගන්නෙත් ඔය කාටුන් එකේ පොඩි කාලේ මම මනෝ මතක විදියට ඔය MTV කියන බලෝන් ලයිට් කස්තරීවි කාලේ ගියා මේ එතකොට ටැමිල් ඔන්නුත් බලම මේ ටැමිල් දෙරෙන්නේ නැතෝ ඔව් ඒ කියන්නේ ඒ තරම් ඒක අර අපි දැන් අපි X-Men මූවි එකක් හැදුවට 2000 දී X-Men මූවි එක අර තරම් ගියේ නැ අපි අර විදියටම අර කැරක්ටර් සෝප් කරා මොකද අර මේ තාම වොල්වරින් ඒ කිට් එකට ආවේ නැනේ ලෝගන් තාම ඒ කිට් එක හැදුවේ නැද ගොඩක් දුරට අපිට දැන් ඉස්සරහටෙන් ඩෙඩ්පූල් මූවි එකේදී ලෝගන්ගේ කිට් එක බලා ගන්න පුළුවන් ඒ කියලා මම හිතනවා ලෝගන් මූවි එකේදී කිට් එක දිහා බැලුවා විතරයි ඒකත් තියාගරේ පොඩි අයිඩියා එකක් අපිට දුන්න විතර මේ කිට් එක තියෙනවා කොයිලර් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා ඊට පස්සේ ඉතින් අපිට තව හොඳට බලාගෙන ඉන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ අයන් හાર્ට් සීරීස් එකේ ඊළඟට තව ගොඩක් මම බලා ඉන්නක් තමයි මේ what if season 2 එක ගොඩක් මේ ඉන්ටරෙස්ටිං දේවල් ටිකක් තියෙනවා මොකද මේ මාවල් zombies කියලා කියන්නේ මේ මේක සෑහෙනම වයිඩ් රේන්ජ් එක කියන මේ කොමික් සීරීස් ලා මේ ඒ යුනිවර්ස් එක දැනනම් බිල්ඩ් අප් කරලා දෙනවා ඒක ටයිම් ලූප් තියෙනවා මේ ඒ යුනිවර්ස් එක තවත් යුනිවර්ස් එකක එක්ක බයින්ඩ් කරලා දෙනවා වෝචර්ගේ පවර්ස් වලින් එහෙම ඉන්ටරෙස්ටිං දේවල් ටිකක් කියනවා මම හිතන්නේ ෆැන්ටාස්ටික් 4 ඔව් ෆැන්ටාස්ටික් 4 මේකේ what if එකේ ගොඩක්ම මේගොල්ලෝ ફોકસ කරලා තිබ්බා මේ කලින් D23 එකේ හරි කොමික් කොන් එකේ හරි මේගොල්ලෝ මේක ගැන ඉන්ට්‍රොඩියුස් කරද්දී කියලා තිබ්බේ ගොඩක්ම මේගොල්ලෝ ફોકસ කරලා තිබ්බේ මේ මාව zombies එලගේ පැත්තට zombies වෙන එකක් එනවා වෙනම එකක් එනවානේ ඔව් zombies වෙනම එකක් එනවා මාව zombies එකේදී ගොඩක් දුරට මේගොල්ලෝ අර what if එකේ පෙන්නපු එකේ timeline එක loop වෙලා තියෙන අනෙක් universe එක පෙන්නයි කියලා මට හිතෙන්නේ මොකද මේ අපි කලින් දැකපු නැති ගොඩක් characters මේකේ බලා ගන්න ලැබෙනවා ලැබෙනවා අනිත් එක what if එකේ එලාගේ episode එකක් තියෙනවා කියලා තිබ්බා මම හිතන්න ගොඩක් දුරට මේ එලා සහ ඕඩින් දෙන්න එකතු වෙලා යන යුනිවර්ස් එකක් මේකදී සහ 10 rings යන්චි මැන්ඩරින් මේගොල්ලෝ සම්බන්ධ වෙන එපිසෝඩ් තියෙනවා කියලා තිබ්බා කලින් එකේ එක්ස්ප්ලෝර් කරපු නැති අර MCU එකට අලුතින් ඉන්ට්‍රොඩියුස් වෙන characters එහෙම මේකදී බලා ගන්න තියෙනවා කියලා තියෙනවා මේ මොකද නේටිව් ඇමරිකන් character එකකුත් මේකේ ඉන්ට්‍රොඩියුස් කරන්න යනවා කියලා කියනවා මේ සමහරට MCU එකේදී අපිට live action බලා ගන්නත් ලැබෙයි යා එතකොට මේ අගත හාක්නස් එයාගේ සීරීස් එකක් එනවා ඒ වගේ සීරීස් ගොඩක් කල් ගියානේ සීරීස් ගොඩක් කල් ගියා අපිට සෙට් ෆොටෝස් එහෙම බලා ගන්න ලැබුණා අගත හාක්නස් එකේ අගතගේ සීරීස් එක මොකද කවන්න ඒකෙදී අපිට බිලියන් ටොමි කියන කැරක්ටර්ස් දෙක කියන්නේ වණ්ඩගේ ළමයි දෙන්න ඒගොල්ලන්ව ආපහු ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් ගොඩක් දුරට මොකද මේ අපි දැක්කා ටීනේජ් කෙනෙක් ඉන්න බිලීට ගොඩක් දුරට සමාන මේක අගත කතා කරගෙන ඉන්න ටීන් ටිකක් එහෙම සෙට් ෆොටෝස් තිබ්බා. ඒතර මොවිස් ඉදිරියට ගත්තා අපිට ඉස්සරහට බලන්න තියෙන්නේ ඩෙඩ්පූල් මූවි එක නෝ ෆැන්ටාස්ටික් ෆෝ මූවි එකයි කැන්ග් ඩයිනස්ටි සීක්‍රට් වෝස් ඒ මූවිස් ටිකේ ඊට අමතරව තන්ඩර්බෝල්ට්ස් මූවි එකක් විදිහට දෙන්නේ. තන්ඩර්බෝල්ට්ස් එක මූවි එකක් විදිහට දෙන්නේ මේකේ විලන් විදිහට සෙන්ට්‍රියගනි කියලා කතාවක් සෙන්ට්‍රික කතාවක් තියෙනවා. ඒක එහෙම වුණත් හොඳයි අපි දැන් ගොඩක් විලන්ස්ලා අපි මේ ડોක්ටර් ඩූම් වගේ විලන්ස්ලා දැන් බලන්න ඕනේ දැන් එන්න කාලේ හැරි. තාමත් දැන් නම් පරක්කුත් ඇඩි සමාන කට්ටිය. සෙන්ටි තමයි අරගේ විලන් ඉන්නේ කියලා මේ රුම යනවා. ඒ වුණාට මම හිතන්නේ මේකට මේ හයිපීරියන් වගේ කැරක්ටර් එකක් ගත්තොත් හොඳයි කියලා. මොකද ටෙක්ටර් ටෝස් එක ගැන නිසා ඉන්කර්ෂන්ස් නිසා යාගේ යුනිවර්ස් එක විනාශ වෙලා 199999 එකට වැටුණා. එහෙම ස්ටෝරි එක බිල්ඩ් අප් කරලා ඊට පස්සේ යාගේ වීක්නස් එකක් විදිහට බ්‍රේනියම් තියෙන
නිසා මේ බ්‍රේනියම් ගන්න මේගොල්ලන්ට ඕන වෙනවා තන්ද බෝස්ලට ඊට පස්සේ ඒගොල්ලෝ වකන්ඩ වලට ඇටැක් කරන්නේ ඒක නිසා ඒකලා ඒක ඉන්ඩියුස් ගන්න හැම ගොඩක් chances තියෙනවා යූස් කරන්න පුළුවන් විදිහට එහෙම තියාගන්න සෙන්ට්‍රෝ ගන්න එක අපරාධ කියලා මම නම් හිතා හයිපීරියන් කියන්නේ මේ මේ සුපර්මෑන්ට සමාන කැරක්ටර් එකක් මම දන්නේ නැති කට්ටියට කියන්නේ එතකොට සුපර්මෑන්ගේ ක්‍රිප්ටනයිට් වගේ තමයි හයිපීරියන්ට වයිබ් වෙන්නේ එහෙම ස්ටෝරි එක බිල්ඩ් අප් කරන්න පුළුවන් පුළුවන් ඒක නිසා අපරාධේ සෙන්ට්‍රෝ වගේ කැරක්ටර් එකක් දැම්ම යූස් කරන්න මොකද සෙන්ට්‍රෝ වගේ කැරක්ටර් එකක් යූස් කරනොත් නම් සෙන්ට්‍රෝට විරුද්ධ පාවිච්චි ගන්නත් ඒ වගේම පවර්ෆුල් කැරක්ටර්ස් ඉන්නවා කැරක්ටර් එකක් එන්න ඕනේ තාම MCU එකේ ඒ වගේ කැරක්ටර් එකක් ඇදින්නේ මේ ස්කාලට් විච් විතරයි ඉතින් මේ දැම්ම කියන එක අපරාධ ඔව් එතකොට තව ඉන්නවා නේ සිල්වර් සර්ෆර් ගැලක්ටස් ඔයගේ MCU එකට එන්න බලාගෙන තව ගොඩාක් කැරක්ටර්ස් ඉන්නවා අපි අන්තිම ටයිටල් ඉන්නේ මම අන්තිමට අහන්න ස්ටෑන්ලි මරුණට පස්සේ මාවල් එකට මොකද උනේ ස්ටෑන්ලි මරුණකින් ලොකු ඉෆෙක්ට් එකක් වුණා මාව සිනමැටික් යුනිවර්ස් එක මොකද ස්ටෑන්ලි එක්සිකියුටිව් ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට හිටියට ඕකේ බලය දෙන්නේ කෙවින් ෆයිගේට මුලින්දලා ෆයිගේට මොකද ෆයිගේ ලයින් එකට තමයි මේ හැමදේම කරේ ස්ටෑන්ලිට ලොකු කනෙක්ෂන් එකක් මාව සිනමැටික් යුනිවර්ස් එකේ තිබ්බ නැහැ අත්තනම මාව කොමික්ස් පැත්තරෙද්දි දැන් මම මට මතක විදිහට මේ වෙද්දි ෆයිගේද කොහෙද ඉන්නේ මේ මාව කොමික්ස් පැත්තේ ප්‍රෙසිඩන්ට් විදිහට ඉන්නේ ඔය හේතු නිසා මාව කොමික්ස් ටිකක් වෙනස් කරගෙන යනවා මේගොල්ලෝ MCU එකට ගැලපෙන විදිහට ඒ කියන්නේ අපි දැන් මෙච්චර කාල කොමික් වල චංකියට කිසිම සම්බන්ධයක් තිබෙන්නේ නැහැ ටෙන්ඩින්ග්ස් වල ටෙන්ඩින්ග්ස් කියලා කියන්නේ අයන් මෑන් ගේ විලන් කෙනෙක් වෙන මැන්ඩරින්ට සම්බන්ධයක් කොමික් වල හිටත් ඊට පස්සේ මැන්ඩරින් කියලා කියන්නේ චංකිගේ තාත්තා නෙවෙයි කොමික්ස් වල චංකිගේ තාත්තා මේ ඌමන්චු කියලා කෙනෙක් මේ කොමික් වලදී ඒ වුණාට දැන් එන්න එන්න චංකිගේ පරම්පරාවෙන් ටෙන්ඩින්ග්ස් ඇවිල්ලා එහෙම දේවල් ටික කොමික් වලට එකතු කරලා දිනවා ඊට පස්සේ මේ ටෙන්ඩින්ග්ස් කමාලා කාන්ගේ බැංගල්ස් එක්කත් එකතු කරලා තියනවාද ගොඩක් අර MCU එකට ගැලපෙන විදිහට මේවා රෙඩ්කොන් කරගෙන යනවා එහෙම වුණාම අර ගොඩක් අර ඒකාකාරී ගතියක් තියෙනවා මොකද අපි මෙච්චර කාල කොමික් වල දැකපු දේවල් ගොඩාක්ම වෙනස් MCU එකට වෙනස්ව අර ඒ නිසා පොඩ්ඩක් අර මම දැක්කා මේ හීරෝස් රීබෝන් කියලා ස්ටෝරි එකක් ආව මාවල් ලගේ ඒක කරේ ජේසන් ඇරෝන් කියලා කියන්නේ මගේ ෆේවරිට් කොමික් බුක් රයිටර් මෙයාත් ගොඩක් ඩිසපොයින්ට් වෙලා ඉන්නා වගේ දැක්ක මම මේ මොකද මෙයා මේ ඇඟපුරාම ටැටූස් ගහලා ඉන්නේ මේ එයාගේ කොමික් වල සම්බන්ධ දේවල් එහෙම ගහගෙන ඉන්නේ මාවල් YouTube channel එකේ මේ වීඩියෝ එකකදී හීරෝස් රීබෝන් එකට ටැටූ එකක් ගහමුද කියලා හද්දි එයානික අර පාට ඔන්න ඔයා ගහ ගන්න කියන පොස්ට් එක කතා කරන ඉන්නකෝ තිබ්බා එයාත් නික අර ඩිසපොයින්ට් වෙලා ඉන්නා වගේ මාවල් කොමික්ස් යන පැත්තගෙන ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බා ඒක නිසා මමත් ගොඩක් දුරට කැමති නැහැ මේ මාවල් සිනමැටික් යුනිවර්ස් එකයි මාවල් කොමික්ස් උයි එකහ ගමන කරන මේගොල්ලෝ දෙන try එක නිසා අපි මේ දැන් සංචි ගැන කතා කරපින්ද පොඩ්ඩක් අර සංචිගේ පොස්ට් ක්‍රෙඩිට් සීන් එකේ පොඩි බීකන් එකක් අපි දකිනවනේ මැසේජ් එක වා හිතෙන විදිහට ඒක ඉවි කවුද මගේ අයිඩියා එකේ වෙනස් වුණා ගොඩක් දුරට මම හිතාගෙන හිටියේ මේ මූවි එක බලපු වෙලාවේ ඩෙලයින් ඩාර්ක්නස් යූස් කරේ ඒකනේ වෙන් වෙක කමියුනිකේට් කරන්න ඩෙලයින් ඩාර්ක්නස් යූස් කරේ ටෙන් රින්ග්ස් නේ ඒක නිසා මේ මම හිතුවේ ටෙන් රින්ග්ස් එක්ක මෙයාට කනෙක්ෂන් එකක් ඇති ඒක නිසා මේ බීස් ෆයි කියලා ඉන්න ඩෙලයින් ඩාර්ක්නස් කේ එයා එක්ක වැඩ කරන අර සෝසර කෙනෙක් වගේ ඩීමන් කෙනෙක් මම හිතුවේ බීස් ෆයිට දෙන බීකන් එකක් ටික කියලා පස්සේ ඉස්සරහට වු ප්‍රොජෙක්ට් එකේ අයිඩියා එක වෙනස් වුණා මේ තියෙන්නේ මල්ටිවර්ස් එකේ අතු වෙදින් බ්‍රාන්චස් මෙදෙන එක එක්ක ඒක ගැන ඉන්ෆෝම් කරන්න දීපු බීකන් එකක් කියලා ගොඩක් දුරට මේක සීක්‍රට් පෝස්ට් එක කෝ ගෑන්ග් ඩයිනස්ටි එකේ එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ක්වොන්ටමේනියා එකෙත් අපි දැක්කේ මේ ගෑන්ගේ ෂිප් එකේ තියෙන රින්ග්ස් අනිත් එක තමයි මේ උගේ තියරි එකක් තව බිල්ඩ් කරන්න පුළුවන් අර ගෑන්ගේ ෂිප් එක නිසා මොකද මේ ගෑන්ගේ ටෙක්නොලොජි එක පාස්ට් එකේ කොට හරි දීලා මේක බීකන් එකක් විදිහට පාවිච්චි කරනවා කියලා ගෑන්ගේ පැමිණීම ගැන අඟවන්න මේ අර MCU එකේ ටයිම් ලූප් එක නිසා මේ සමහර විට මේ ෆියුචර් එකේ හරි පාස්ට් එකේ හරි ඉන්න අවෙන්ජර්ස් ලගත් එක කියලා ගිය වෙපන්ස් වෙන්න පුළුවන් මේ බීකන් එකක් දෙන්නේ මේ මේ කාලේදී මේක වෙනවා කියන එක අඟවන්න ඔව් කොහොම කොහෙන් ගියත් ගෑන්ග් එනවා නේද අන්තිමට ගෑන්ග් එනවා මේ දැන් ෆේස් 6 7 වගේ වෙනකන් ගෑන්ග් ස්ටෝරි එක අදින්න පුළුවන් හරි අපි මේ තව පොඩ්කාස්ට් එකක් කරමු ඉතින් මේ දේවල් ගැන ස්ටෑන්ලි ගැන කතා කරපින්ද මතක් කරනවා ස්ටෑන්ලිගේ ડોකියුමන්ටරි එකකුත් වෙනවා මේ මේ මම දැක් මාව YouTube channel එකේම දාලා තියෙන පොඩි ක්ලිප්ස් වගේ ඒකත් අපිට බලන්න පුළුවන් වෙයි ඉස්සරහට ඒ වගේම මේ ෂේන් එකතු කරලා මම ආපහු මාවල්ස් ගැන කතා කරනවා මොකද මාවල්ස් ගැන දැන් කතා කරන්න තියෙනවා අපිට ඉවරයක් නැහැ මාවල් කියන්නේ මේ මේ අපි හිතන් ඉන්න තරම් පොඩි එකක් නෙමෙයි ඒකේ පැති ගොඩක් තියෙනවා ඒක ලොකු යුනිවර්ස් එකක් අපිට ඇත්තටම මේ වගේ පොඩ්කාස්ට් එකකින් දේවල් ටික කතා කරලා ඉවර කරන්නත් බෑ මාවල් වල ඉස්සරහට එන්නේ මොනවද කියලා අපි අනිවාර්යෙන් කතා කරමු අනිවාර්යෙන්ම ඔයාලා ෂේන්ගේ SL Marvels YouTube channel එක subscribers 30,000 ලඟ වෙගෙන එනවා අනිවාර්යෙන් ඒකටත් subscribe වෙන්න ෂේන්ගේ videos බලන්න මොකද මෙයා video series විදිහට අරගෙන යනවා දැන් උදාහරණයක් විදිහට මම දැක්කා මේ ළඟදී Sentry series එක අරන් ගියා Kang-ගේ video series එකක්ම තියෙනවා ඒ videos ටික බලන්න අනිවාර්යෙන් එතකොට Kang ගැන ගොඩක් තියෙන අර මං කලින් කිව්වාගේ Kang-ගේ කතාව ඔලුවට හයිට දාගත්තේ නැත්නම් track පනිනවා ඒකින්ද Kang-ගේ කතාව අනිවාර්යෙන් පිළිවෙලට දැනගන්න SL Marvels YouTube channel එකට යන්න අපි එහෙනම් මේ ඔයාගෙන් විදිහට මේ video කිවර කරමු එහෙනම් XZ XZ